ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නමස්කාරයි. ඒ වගේම ආදරණීය වෙනුණ ජිරසිංහ සහෝදරයාගේ මෑණියන්ගේ නමස්කාරයි. මේ වේදිකාව අසුන්ගෙන සිටින මහාචාර්ය ක්‍රිෂාන්ත මහත්මයාගෙන්, ඒ වගේම නීතිඥ විජේ බණ්ඩාර මහත්මයාගෙන්, විශේෂඥ වෛද්‍ය ඉඳුවෙන් ජනාගස මහත්මයාගෙන්, ජයන්ත බණ්ඩාර සහෝදරයා ඇතුළු මේ ආසාර පැමිණ සිටින සියලුම සංවිධානවල ප්‍රධානීන්ගේ නමස්කාරයි. ඒ වගේම උත්සව සමිති නායකයන්ගේ නමස්කාරයි, ශිෂ්‍ය සංගම් නායකයන්ගේ නමස්කාරයි, ආදරණීය සහෝදර සහෝදරියනි, මාධ්‍ය වේදී හිතවතුන්. ප්‍රථමයෙන්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මේ මධ්‍යස්ථානයෙන් මෙවැනි කෘතියක් ඉදිරිපත් කිරීම පිළිබඳව අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මහාචාර්යතුමා කිව්වා වගේ මේක පිළිබඳ මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් මේ විද්‍යාල මේ රටට එපා කියන එක පිළිබඳ ඉස්සෙල්ලා මේ මතවාදයේ දිනා ගැනීම අවස්ථාවේ තිබෙනවා. ඒ මතවාදයේ දැනන්න නම් දැනුම අවශ්‍යයි. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ කෘතිය ප්‍රමාද වෙලා, ඒක මේ සම්පාදනය කරපු සහෝදරුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි, නමුත් ප්‍රමාද වෙලා හෝ මේ සමාජයට මෙහෙම දෙයක් දායක කිරීම පිළිබඳව තවත් විශාල වගකීම් රාශියක් කරන ගමන් මෙවන්නක් කිරීම පිළිබඳව මේ මධ්‍යස්ථානයේ සහෝදරවරුන්ට ස්තුතිය පුද කරන්න කැමතියි. දැන් ඉතාම විධිමත් අදහස් දැක්වීමක් නෙමෙයි මම කරන්න හදන්නේ, යම් යම් කෙටි කරුණු ප්‍රමාණයක් කියන්න. ඒකෙදි මම මුලින්ම මේ දවස්වල අපේ පක්ෂයේ එක්තරා අධ්‍යාපන කටයුත්තකට මහන්සින ගමන් මම මේ වගේ කීමක් ලැබිලා තිබෙච්ච නිසා මම බලාගෙන යද්දී අද විශේෂ දවසක්. ඒක තමයි ජූලි 4 වෙනිදා කියලා කියන්නේ. අපි අද වෛද්‍යවරු වෛද්‍ය අධ්‍යාපන ගැන කතා කරන නිසා ලෝකේ එදා මෙදා තුර බිහි වෙච්ච ශ්‍රේෂ්ඨතම විද්‍යාචාර්යවරිය ලෙස සැලකෙන මාරි කියුරි මැතිණියගේ 80 වෙනි සමරුම් දිනය තමයි අද. තමයි මාරි කියුරි මම ගත්තේ අපි කවුරුත් මාරි කියුරි ගැන 8 පන්ති 9 පන්ති කියවලා තියෙනවා. ත්‍රෑ තමයි ලෝකේ පළවෙනි නොබෙල් ත්‍යාගයක් දිනාගත්ත පළවෙනි කාන්තාව. දැන් නොබෙල් ත්‍යාගයන් දෙකක් දිනාගත් ලෝකේ පළවෙනි පුද්ගලයා. ඒ වගේම භෞතික විද්‍යාවටයි රසායන විද්‍යාවටයි සයන්සස් දෙකකින් විද්‍යාවන් දෙකකින් නොබෙල් ත්‍යාග දිනාගත්තු ප්‍රථම එයා වෙලා තින්නේ ප්‍රථමයාස එකම කෙනා වෙලා තින්නට දක්වා එතුමියම තමයි. දැන් මම නිසා අය ඉතා දක්ෂ කෙනෙක් ගැන විවාදයක් නේ. එවැනි දිනයක අද මේ සම්මන්ත්‍රණය පවත්වද්දී ඇයගේ මේ දක්ෂතාවයට එහාගේ ශ්‍රේෂ්ඨත්වයක් අද අපිට අදාළ කරලා තිබෙනවා ඇයගේ ජීවිතේ. ඒක තමයි මාරි කියුරි මැතිණිය මේ විකිරණශීලීත්වය හොයාගෙන, අපි සරලව කියනවා රේඩියම් හොයාගෙන, ඇය විශාල ලෝකයේ පිළිගත් මහා විශාල විද්‍යාඥවරියක් බවට පත් වෙච්ච මොහොතේ ඊට ටික දවසකට පස්සේ ඇමරිකානු සමාගම් තුනකින් ඇවිල්ලා මෙතුමිය මුණ ගැහිලා කියනවා ඔබතුමිය මේ විකිරණශීලීත්වයේ පිළිබඳව මේ පේටන්ට් එක අපිට දෙන්න, අපි ඔබතුමියට විශාල මුදලක් දෙන්නම්, ඔබතුමිය මේ පේටන්ට් එක දෙන්න කියලා. මාරි කියුරි මැතිණිය ඔවුන්ට ප්‍රකාශ කරපදේ පසු කාලීනව විශාල වශයෙන් ප්‍රසිද්ධ වුණා. පසුව ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ ඉතාම ඉහළ උගතෙක් පවා ඒක නැවත සඳහන් කරලා තිබෙනවා. මාරි කියුරි කියපු දේ මොකක්ද? ඇය කිව්වා මට රේඩියම් හොයාගන්න දැනුම තිබ්බට, මට රේඩියම් හොයාගන්න තේරුණාට මට දැනුම විකුණන්න තේරෙන්නේ නැහැ කිව්වා. ඇය ඒකට කවදාත් පේටන්ට් එකක් ගත්තේ නැහැ. ඒ දැනුම පොදු වුණා. ඇය දැනුමට සල්ලි ගත්තේ නැහැ. දැනුම වික්කනේ. ඉතින් මේ ශ්‍රේෂ්ඨ අය ශ්‍රේෂ්ඨ වෙන්නේ ඕක නිසා. ඉතින් අද මේ මුදලට අධ්‍යාපනය දීමේ රජය, ධනවතුන් සහ අයටම උදගෙන දෙන දේශපාලනඥයන් පිරිසක් එකතු වෙලා අපේ රටේ ජීවිත පරිත්‍යාගයෙන් බේරගත්තු
පෞද්ගලික වෛද්‍ය විද්‍යාව නැත්නම් පෞද්ගලික විශ්වවිද්‍යාල කියන මේ කාරණේ කතා කරන මේ මොහොතේදී අපි හිතනවා ලෝකෙ හැම මිනිස්සු ඉඳලා තියෙනවා. අපි හිතනවා අද වෛද්‍ය ශිෂ්‍යාව කැලණිය පාලම ගාමී යනකොට අර පොඩි නංගිලා අට්ටාලුට වෙලා පොත් පාඩම් කරන දකිනකොට අපිට හිතනවා මේ කවුරු වෙනුවේ? අපිට දැනෙනවා මේ මොකද්ද මේ කියන්නේ? ඉතින් අපි හිතනවා මේ දැනුවත් හෝ නොදැනුවත් මේ මාර්ගය කරපු දේ තමයි අනුන් වෙන්නේ. මිනිස්සු ශ්‍රේෂ්ඨ වෙන්නේ තමන් වෙනුවෙන් කරන දේවල් වලින් නෙමෙයි. මිනිස්සු ශ්‍රේෂ්ඨ වෙන්නේ හැම විටම අනුන් වෙනුවෙන් කරන කපවීමෙන්. මහාචාර්යතුමා කතා කරනකොට ඔහු ඊටම මෙතන ඔහු සංගමයකින් කතා කළ යුතුයි. නමුත් අපිට ඒ හදවත තේරෙනවා. ඒ අවුරුදු 7ක් 8ක් තිස්සේ දීෂණය මැද්දේ විශාල පීඩනයක් මැද්දේ ඒ කරපු සටනේ අදපු බර දැනෙන කවුරු වෙනුවෙන්ද? ස්ථිරම ඔහු වෙනුවෙන් නෙමෙයි. ඔහුගේ නම්වත් අපි දන්නේ නැහැ. මෙතනකන් දන්නේ නැහැ. ඔහුගේ භූමිකාව කොපමණ ලොකු වැදගත් භූමිකාවක් කරපු පුද්ගලයෝද කියලා. ඒ නිසා වැදගත්ම දේ වෙන්නේ අපි දකිනවා මේ වෙලාවේ මේ පෞද්ගලීකරණයට එරෙහිව දායක වෙනක මැදිහත් වෙන්නේ විශේෂශීලියාවන් කරන කපවීමක් දැනුම විකිනීමට එරෙහි අරගලයේ අපිට කලින් නියෝජනය කරපු ශ්‍රේෂ්ඨ මිනිස්සු ගැහෙනු ලක්ෂ ගාණක් ඇදලා දෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි විශාල පිරිසක් ඇදලා දෙනවා දැනුම විකිනීමට එරෙහි අරගලයේ. මම එක්කෙනෙක් ගැන තමයි මාරි කියුරි ගැන කිව්වේ. ඒ නිසා ඒ මාවතේ තමයි අපිට යන්න තියෙන මාවත. ඒකම මම 1989 මැදිරේ තමයි ශිෂ්‍ය ව්‍යාපාර සම්බන්ධ වෙන ඉස්කෝලේදී මට මතක් වෙනවා වෙනුඩ සහෝදරගේ අම්මා මෑණියන්ව දකිනකොට අපේ ඉස්කෝලේ පැවිලියන් එකේ කෙළවරකට ඇවිල්ලා 89 දෙසැම්බර් මාසේ අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් අපිට වටපිට බලබල කුටු කුටු ගාලා ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය ගැන කියලා දෙන්න. ඉතින් මම දැන් මේකට පොඩ්ඩක් ලෑස් වෙනකොට මම අට ඒක මතකට ආවා. මම ඇත්තටම දැන් කියන්නේ නෑ අම්මා මෙතනට එනවා කියලා. මං ඒත් හිතන් ආවා මේක කියන්න ඕනේ කියලා. අම්මා මෙතන ඉන්න නිසා කියන එක තවත් වැදගත්. ඉතින් මට මතකයි අයියා ඔහුගේ නම දැම්මන්ත මත් ඔහු නම ඒ කාලේ පාවිච්චි කරේ වෙන නමක්. දැන් ਉਹ කොහේ ඉන්නද මම දන්නේ නෑ. ඉතින් මට මතකයි මේ වෙනුර ඉදිරිසිංහ සීමා විතාන කොල්ලුරේ වගේ නම් කුටු කුටු ගාලා හිමින් මට වත්තරට ඇහෙන්නේ නැති විදියට 89 දෙසැම්බර් මාසයේ අපේ පැවිලියන් එකේ නම් අපිට කියලා දෙන්න. මම හැඟීමෙන් තේරුම් ගත්ත මේ අයියලාගේ නම් මම කවදාවත් හිතුවේ නැහැ. ඊට අවුරුදු 26කට පස්සේ වෙනුර අයව ඝාතනය කරද්දී අතුරුදහන් කරද්දී ඉපදලා හිටපු නැති අද මෙඩිකල් ෆැකල්ටි වල ඉන්න නංගිලම අයලා ඊටම ගරුත්වයෙන් කතා කරයි ඔහු ගැන කියලා. ඔහු ගැන අපිට මේ වේදිකාවල් ප්‍රසිද්ධි කතා කරන්න හම් වෙයි කියලා. මොකද අපි හිටියේ භීෂණයක් ඉවර වෙලා සම්පූර්ණයෙන්ම සුන්නද්දුවලි වෙච්ච තත්යකදී 89 දෙසැම්බර් කියන්නේ කවුරුත් දන්නෝ සියල් ඉවරයි වගේ තිබිච්ච තත්යක් ඇතුළේ. ඉතින් අද අපිට බලනකොට වෙනුරව දැකලා නැති සීමා අවතාරණ දැකලා නැති පරම්පරාව අද ඔහු ගැන කතා කරනවා. Facebook කිරලා තියෙන වරුණලාගේ සීමා අවතාරණලාගේ මූණු වෙන. මම නම් මේ අරගලයේ අපේ තිබෙන සංවිධානාත්මක අඩුපාඩුකම් අපේ තිබෙන මේ අරගලයේ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය සම්පත් ඒකරාශී කර ගැනීමට තිබෙන අමාරුකම් ඒ සියල්ලටම වඩා මම දකින විශිෂ්ටම දේ තමයි අවුරුදු 26කට පස්සේ ඒ වෙනුද දෙදිරිසිංහල ගැන වෛද්‍ය පීඨවල මම දැක්කලා නැති අම්මා කිලි හිටියා. මං කරේ වෛද්‍ය පීඨයක උත්සවයකට මං දැක්ක ඇතන පීඨාධිපති තුමියා ඉන්නවා. මම දන්නා තරමේ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු කියන්නේ ටිකක් අධ්‍යාපනික අර්ථයෙන් ගත්තොත් රදලයි. ආර්ථික වශයෙන් නෙමෙයි. වෙන දේවල් ගැනට වඩා උනන්දුවට නැති ටෙක්නිකලි ගත්තොත් ඉතාම ඉහළ මට්ටමකින් හිතන පිරිසක් තමයි පොදුවේ. ତර වෙනුරි දිරිසිංහ සහෝදරයාගේ අම්මා එතෙන්ට ඇවිල්ලා පහන දැල්ලනකොට මට හිතුණා ඒ කරපු කැපකිරීම ජීවිත පරිත්‍යාගය
අද මේ සමාජ අති බහුතරයකට පිළිගන්න වෙලා තිබෙනවා. අපි අය වෙනුර සහෝදරක අම්ම ගෙන්න ගන්න. අපිට ආලෝකයේ ශක්තිය ඕන නිසා. අපිට ශක්තිය ඕන නිසා. එක්තරා කාලෙක ඔහු එක දේශපාලන පක්ෂයකට පමණක් සීමා කරපු කෙනෙක්. සමාජවාදී ශිෂ්‍යාංගමේ ශිෂ්‍ය විරුද්ධ දිනවල සමරපු කෙනෙක් විතරයි. අද ඔහු පොදු වස්තුවක් කළා. ජීවත් වෙච්ච වෙනුරට වඩා මේගේ වෙනුර විශාල දෙවන්ත වීරයෙක් කලයි. තේන්සා අපි හිතනවා මම මේකත් ගත්ත වෙන දෙයක් කරන්නේ නෙමෙයි. හරි දේ වෙනුවෙන් කරන අරගලේ පරදින්නේ. කෙටි කාලවලට යට කරන්න පුළුවන්. කෙටි කාලයට යට කරන්න පුළුවන්. මම ඊටාම වෘත්තව කියනවා. අපේ රටේ ශ්‍රේෂ්ඨ උගතේ අපේ නොමිලේ අධ්‍යාපනයේ දිනාදුන් CWW කන්නංගරම අපරට දේශපාලන ඉතිහාස පිටිපස්සට ගියොත් අපිට කටයක් කරලා කිසිම කැලලක් නැතුව කතා කරන්න පුළුවන්. විෂන් එකක් තිබිච්ච මෙන්නට දනේශ්වර දේශපාලන නායකව හදගල ඇහුවොත් බය නැතුව කියන්න පුළුවන් කෙනෙක්. ඔය අනිත් ඔක්කොම පියාලා බොරු පියාලා. ජාතිය පියාලා හදු මෙන්න පියාලේ ගොඩක් ඉන්නවනේ අපේ රට. ඇත්ත පියා කියලා කිව්වොත් මොන හරි දෙයකට මේ නිදහස් අධ්‍යාපන කටයුතු කරපු කන්නංගරම ඇතුමා තමයි. නමුත් නූතන අධ්‍යාපනයේ නූතන නිදහස් අධ්‍යාපනයේ අඩුම ගාන නූතන වෛද්‍ය නිදහස් අධ්‍යාපනය. පියවරු තමයි මේ වෙනුරල සීමාවතනලා වගේ අපි ධම්නම් දන්නාසන් නොදන්න. ඒ ආදරණීය සහෝදර සහෝදරියන්. මොකද මම මේ කාරණේ ගත්තේ අද මේක සැබරුන් දිනයක් නෙමෙයි. නමුත් වැදගත්ම දේ වෙන්නේ අපි තීරුම් අපිට විශ්වාසයක් තියෙන්න ඕන අපි කරන දේ හරි කියලා. ෆිදෙල් කාස්ට්‍රෝ කතරක කියලා තිනවා. බින්ගේකදී යුවද රකින ආරක්ෂා කරන නිවර්ති ප්‍රතිපත්තිය සම්පූර්ණ හමුදාවට වඩා බලවත් දෙයක්. භූගත සිරමැදිරියකදී උනත් හරි ප්‍රතිපත්තියක් වෙනුවෙන් ජීවත් වෙන එක අරගල කරන එක. ඒ ප්‍රතිපත්තියේ සදාචාර බලය හමුදාවට වඩා බලවත් කියලා. මම හිතනවා වෙනුර අයියලා මේ මහාචාර්ය ක්‍රිෂාන්ත මෙතුමා වගේ අය ඒක තමයි අපිට උගල්ල තියෙන පාඩම. ඒසම මේ සටනේ අපි ගන්න ඕන ජය පරාජය අපි දිනන්න ඕනි. නම් මම හිතනවා අපි ගන්න ඕන හරි පාර අංකයකට ගන්න ඕන හරි පාර. ඒකයි පොත වැදගත්. මේකෙන් තමයි අපි ඔළුව හදා ගන්න ඕන කම තියෙන්නේ. ඉතින් මම කැමති ඉතාලි එක්පෙනින් කරුණු කීපයකට යන්න වෙලාව තවසන් වෙන නිසා. දැන් මම මේ ළඟදී ගියා අර හිරු රූපවාහිනී බලය වැඩසටහනට. එතෙන්දී මගෙන් එක අසන්නේ ප්‍රශ්නයක් ඇහුවා මල පැනලා වගේ ජීප් එක රෙදි යනගෙනද මේ සයිටම් එකට විරුද්ධ වෙන්නේ. සල්ලි තියෙනවා නම් මොකක් හරි වුණා මේක බලන්න. සල්ලි තියෙනවා නම් උපාධි දුන්නම් මොකෝ වෙන්නේ. ඔක තමයි බදුල්ලෙන් ඉඳලා එක මහත්මයෙක් ඇහුවේ. ඒ මහත්මයාගේ හඬයි ඒ ප්‍රශ්නේ අහපු විදියයි ඔක්කොම එකක මට හිතෙනවා රුපියල් ලක්ෂයක 100ක් 120ක් දීලා සයිටම් එකට තියා තමන්ගේ දරුවා ගෲප් ක්ලාස් එකකටවත් යවන්න පුළුවන් තාත්ත කෙනෙක් නෙමෙයි. ගෲප් ක්ලාස් එකකටවත් යවන්න සල්ලි නැති තාත්තත් ඒ ඔළුවෙත් මතයක් තියෙනවා මොකක්ද? සල්ලි තියෙනවා නම් හරි ගල අපි හඳුරන්නේ උපාදී සල්ලි ගත නැත්තම් මොකද? ඔබවහන්සේ විශාල අරගලයක් කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් නිසා මම මතු කරේ. ඒ නිසා මේ සල්ලි තියෙනවා නම් කියන මතය අපේ ඔළුවේ ඉඳලා අපේ සර්වාංග ඇතුළටම බස්සලා තියෙනවා. සල්ලි තියෙනවා නම් ඕන දෙයක් හරි කියන මතයට අපිම පුරුදු කරලා තියෙනවා. ඒ නිසාම මේ බදුල්ලේ තාත් අහන්නේ සල්ලි තිබුණම මොකෝ? ඇත්තටම වෙනම හිතලා බලන්න එහෙම හිතන ඕ අපිටත් හිතන සමාහට ඇත. ඌ තු මොකද කියලා? නමුත් මේ සල්ලිම පිළිගන්න සල්ලි වලට වඳින මේ සමාජය අපි ධනේශ්වර සමාජය කියලා කියන එකේ සල්ලි වලට සීමා දාලා තියෙනවා. ඔබ දන්නවා ලංකාවේ බැංකු නීති අනුව සල්ලි තිබුණා කියලා කිසිම පුද්ගලික බැංකුවක 35%කට වඩා අයිති කරගන්න බෑ තනි සල්ලිකාරයෙක්ට. ඇයි සීමා කළේ? බැංකු කියන්නේම සල්ලිනේ නේද? ඇයි සීමා කළේ? ඔබ දන්නවා ලංකාවේ නීතියක් තිබුණා මෑතක් වෙනකන්. දැන් අන් එක ටිකක් වෙනස් වුණා. ඉඩම් පිළිමත ප්‍රශ්නේදී අක්කර 50කට වඩා තනි අයිතියද ගන්න බෑ. සල්ලි තියෙනවා. හැබැයි අක්කර 5000ක් ගන්න බෑ. තනි පුද්ගලයෙක්. ඔබ දන්නවා මැතිවරණේ මැතිවරණ කොමසාරිස්තුමා අපේ රටේ නීති හදලා තිබෙනවා.
එක සීමාවකින් එහාට වියදම් කරන්න බෑ. ඒවා කඩලා වියදම් කරන එක වෙනම කතාවක්. රටේ නීතියක් තියෙනවා, අපේක්ෂකයෙක්ට වියදම් කළ හැකි සීමාවක් තිබෙනවා. සල්ලි තිබුණා කියලා ඔක්කොම වියදම් කරන්න බෑ. මේවා තර්ක නෙමෙයි, මේවා නීති. තර්ක වලට එහා, තර්ක වලින් පස්සේ තමයි නීති බවට පත් වෙන්නේ. ඊළඟට සල්ලි වැඩිපුර තියෙන හැගෙන් වැඩිපුර බදු ගන්නවා. මේ ලංකාවේ දැන් ඒක නෑ, නමුත් ලෝක පිළිගත්ත මේ තමයි. සල්ලි වැඩිපුර තියෙන අය වැඩිපුර බදු ගෙවනවා. අපේ රටේ අනිත් පැත්ත තියෙන්නේ. එතකොට මම අහන්නේ මේ මුදලට වඳින, මුදල වන්දනාමාන කරන මේ ධනේශ්වර සමාජෙම සල්ලි තිබුණා කියලා හැම දෙයක්ම අවසර දීලා නෑ. අක්කර 10,000 ඉඩම් ගන්න බෑ. බැංකුවල සම්පූර්ණ අයිතිය ගන්න බෑ. සම්පූර්ණයෙන්ම මැතිවරණයට කෝටි 100,000 විඳන් කරන්න බෑ නීතියන්. ඇයි සල්ලි වලට සීමාවක් දාලා තියෙන්නේ? සල්ලි වල ස්වභාවය තමයි සල්ලි වලට ඒකට විශේෂ බලයක්. ඒක අපි කියන්නේ ස්පයිරල් ඉෆෙක්ට් එකක් තියෙනවා කියලා. සල්ලි තියෙන කෙනා අනිත් හැම තැනටම ඒක හරහා යාක් සංස්කෘතිකම වශයෙන්, නීතිමය වශයෙන් හැම පැත්තෙම ඒක ගන්නව අතට. ඒක ලෝකෙ හිටපු ධනේශ රගතුන් දන්නා. ඒ නිසා තමයි සල්ලි වලට සීමා පනවලා තියෙන්නේ. සල්ලි වලට මේ නීති හදලා තියෙන්නේ. ඒ නිසා සල්ලිත් වතුර වගේ තියෙන තැන තමයි එකතු වෙන්නේ නේද? වතුරත් එහෙමනේ. වතුරත් එකතු වෙන්නේ ලොකු තැන් වලටම තමයි. අවසාන ඔක්කොම වතුර මූදර එකතු වෙනවා. සල්ලිත් එහෙමයි. ඒ නිසා මේ සල්ලි තිබුණා කියලා මේ ධනේශ මේ සමාජ ක්‍රමය ඇතුලේ වුණත් පිළි අරගෙන නැහැ. ඒ සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. අපේ රටේ නීති වලින්වත් පිළි අරගෙන නැහැ. ඉතින් ඒ නිසා මට මේක වෙලාව ගන්න පුළුවන්. දැන් වෛද්‍යවරු හිතුවොත් ඒගොල්ලෝ හරි උගත් අය. ඒ නිසා ඒගොල්ලන්ට නිකම්ම පාර්ලිමේන්තුවට එන්න ඕන. ඒගොල්ලන්ට ඉස්කෝල ඔක්කොගෙම වෙනම පන්තියක් තියෙන්න ඕන. නැත්තම් අපේ රටේ හිතුවොත් එහෙම අඩි 6ට වඩා උසයි. අඩි 6ට වඩා උසයි හිතනවා අපිට. අපි අඩි 6ට වඩා උස නිසා අපිට මේ මේවා ලැබෙන්න ඕන. දැන් දකුණු අප්‍රිකාවට සුද්දෝ හිටි. හැම සුදු නිසා හේතුව අපිට විශේෂ වරප්‍රසාද තියෙන්න ඕන. රුවන්ඩාවේ ටුට්සිලා හිතුවා ඒක උස නිසා ඒගොල්ලන්ට විශේෂ වරප්‍රසාද තියෙන්න ඕන කියලා. ඒකේ මේකේ වෙනසක් නැහැ. සල්ලි වලට සීමා හදලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ සල්ලි තිබුණා කියලා අධ්‍යාපනය විකුණන්න. මොකද මේ දොස්තර මහතුරු එළියට ඇවිල්ලා කාටද බෙහෙත් දෙන්නේ? එස්.බී. සානාග මහත්තයාටයි, නෙවිල් ප්‍රනාන්දු මහත්තයාටයි, දැන් ඉන්න මේ ආණ්ඩුවේ ලොක්කන්ට විතර නම් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ මහතුරු බෙහෙත් දෙන්නේ සමාජයට. ඒගොල්ලෝ මේ ලක්ෂක 120 හොයන්න ඕන. ලක්ෂක 120 සයිටම් එකට පොදලා නිකන් ඉන්නේ. ඒ නිසා අපි කවුරුත් පතා පාවිච්චි කරන්නේ මේ සෝෂල් ස්පේස් එක, සමාජ අවකාශය පාවිච්චි කරන්නේ. අපේ දොස්තරකම්, ඉංජිනේරුකම්, නීතිච්චකම්, මාධ්‍ය වේදිකම් ඔක්කොම අපිට ඒ නිසා වගකීමක් තිබෙනවා. ඒ නිසා මම හිතනවා මේ සල්ලි තර්කය තවත් තර්ක එකතු කරලා මේ සල්ලි තර්කයේ මිනිස් පුංචිම මිනිසුන්ගේ අර බදුලි තාත්තගලුවටත් ගිහිලා තියෙන නිසා ඒක මතයක් වශයෙන් කරන්න සල්ලි තිබ්බා කියලා හැම දෙයකටම අයිතියක් එන්නේ. ඊළංකානේ තමයි දැන් අපි දැන් මේ විලෙන්දපොල ක්‍රමයේ ඇතුළෙම පවා අපි විලෙන්දපොල තර්කෙම කල්පනා කරත් ලංකාවේ ආණ්ඩුව මොකද කරන්න ඕන කල්පනා කරන්න. දැන් ලංකාවේ අධ්‍යාපනය කියන්නේ අඩු ගානේ ආසියානු මට්ටමෙන් ගත්තොත් බ්‍රෑන්ඩ් එකක් නේ. යුරෝපීය මට්ටමෙන් නැතත් ආසියාව ගත්තොත් අපි මේක අපි එක මට්ටමක ඉන්නේ. මේ ළඟදිත් මම දැක්කම කරි ප්‍රවෘත්තියක් තිබෙනවා. අපි ලෝකෙම්ම හියුමන් කැපිටල් ඉන්ඩෙක්ස් එකේ අපි උඩ ඉන්නේ. මානව ප්‍රාග්ධනීය පැත්ත. එතකොට ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය එක බ්‍රෑන්ඩ් එකක්. වෙළඳ භාෂාවෙන් කියන බ්‍රෑන්ඩ් එකක්. නමක් හම්බ කරගත්ත බඩුවක්. අපේ සරසවි අධ්‍යාපන ගත්තොත් ඒක සුපිරි බෑන්ඩ් එකක්. ඇයි? ඉසඩ් එකෙත් අමාරුවෙම නේ. අපේ වෛද්‍ය අධ්‍යාපන ගත්තොත් ඒක ඇත්තම බ්ලූ චිප්. ඒක සුපිරිම එක. අපේ රටේ ඉන්න දක්ෂම ගණ ගැනීමට දක්ෂම දරුවන් තමයි මේකට එන්නේ. එතකොට දැන් මේක අවුරුදු 100ක් විතර තිස්සේ දැන් අපේ තහවුරුලා තියෙන්නේ. සිලෝන් ටී වගේ දැන් මේක තහවුරු වෙච්ච බ්‍රෑන්ඩ් එකක්. මම මේ වෙළඳපොළ ආර්ථයෙන් කල්පනා කරා. කල් කියන්නේ. දැන් රවි කරුණාක මහත්තයලා මේ රටේ මේ හැමදේම විකුණායමට කල්පනා කරන දේශපාලන නායකයෝ ඉන්න ආණ්ඩුවක් නෙමේ.
එතකොට වෙළඳපොළ පැත්තෙන් කල්පනා කරත් මේක ඉතාම එහෙම තහවුරු වෙච්ච භාණ්ඩයක්. ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය කියන එක. ලෝකෙ පිළිගැනීමක් තිබෙනවා. දැන් එතකොට මොකද්ද කරන්න ඕන රටේ මේ වෙළඳපොළ අර්ථයෙන් කල්පනා කරන පාලකයෝ? හරියට කල්පනා කරනවා. දැන් මේ බ්‍රෑන්ඩ් එක බස්සනවද තව නැග්ගනවද? දැන් මේක හටන නිකන් දැන් මේ සයිටම් එක වගේ S2 ගත්ත S3 ගත්ත හරියට ඉගෙන ගන්නත් නැති මම මට වෛද්‍ය සංගම මහත්මයා දබා දීලා මම අර මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍යමතුමා ඉඳ කාලේ හදපු වාර්තා අධ්‍යයනය කරා කලින් වැඩසටහනකට යන නිසා සයි වගේ මේ සමහර ඒ කටිකාචාරුත් එක සාකච්ඡා කරද්දී ඉතා හොඳට දැනනවා සැලකිය යුතු මට්ටමේ අධ්‍යාපනික වශයෙන් ඉතාම පහළ මට්ටමේ පිරිසක් තමයි සයිටම් එකට ගිහිල්ලා තියෙනවා. මම කියන්නේ එතන ඉන්න අයට වෛද්‍යවරු විදිහට වැඩ කරන්න බෑ කියලා. නමුත් පැහැදිලිව ඉතාම පහළ මට්ටමේ පිරිසක් එතන ඉන්නවා. එතකොට අනිවාර්යයෙන්ම මේ අය වෛද්‍යවරු බවට පත් වුණොත් මේකේ වටිනාකම් වෙළඳපොළාර්ථෙම වටිනාකම් වැටෙනවා. දැන් මේක නිකන් හරියට මෙන්න මේ වගේ. අපේ රටේ තහවුරු වෙච්ච බ්‍රෑන්ඩ් එකක් වෙච්ච මේ සිලෝන් ටී වලට කසලා ටී එකතු කරනවා. තව කියනවා නිකන් Mercedes, Audi, BMW හතර ජර්මනිය නිකන් මරුටි හදන්න යනවා වගේ වැඩන්නේ. ජර්මනිය මරුටි හදන්න යනවා වගේ වැඩක් මේ කරන්නේ නිසා අයිටම් කියලා. නේ Toyota, Mitsubishi වගේ ජපාන් සමාගමක් නිකන් Bajaj හදන්න යනවා වගේ වැඩන්නේ. අපේ රටේ Toyota ත් නැත්තම්, Nissan ත් නැත්තම් අපිට BMW ට මොකුත් නැත්තම් ජර්මනි එතකොට කමක් නැහැ කියලා අපිට හිතාදා ගන්න පුළුවන්. නමුත් දැන් මේක මේ Audi, BMW, Mercedes මට්ටමට ආපු අධ්‍යාපන බ්‍රෑන්ඩ් එක ලංකාවේ. දැන් ඒක මොකටද නිකන් අර මරුටි කරන්න හදන්නේ? එයර්තින් ගත්තත් අරදී කියලා මම කියන්නේ. මේ තර්කයක් නැහැ සයිටම් එකට. මොකද ස්විදිසනාක උන්නේ නැහැ මේක පටන් ගත්තේ ඔක්ස්ෆර්ඩ්, මොනෑෂ් ඔක්කොගම ගේනවා කියලා. අද අපිට පේනවා මොන මොනෑෂයක්වත් ඔක්ස්ෆර්ඩ් එකක්වත් ඇවිල්ලා නැහැ. ඉතාම දුර්වල අධ්‍යාපන මට්ටමක්, ඉතාම දුර්වල සායනික අධ්‍යාපනයක් තමයි තියෙන්නේ. සංස්කෘතිකුත් නැහැ ඇතර ඉගෙන ගන්න සංස්කෘතිකුත් අවශ්‍යයි. අපේ රටේ මොන ගැටලු තිබ්බත් වෛද්‍යවරුන්ගේ වෘත්තීමේ සම්බන්ධ තිබ්බත් වෘත්තීමේ අවශ්‍යයි. උන් ඉතාමත්ම දැඩි ලෙස පුහුණු කරලා ලක් කරනවා. ඒක අපි දකින්නේ සයිටම් එක ඇතුලේ තියෙනවා කියන්නේ. ඉතින් අවසාන වශයෙන් තව කරුණු දෙක තුනක් කියන්න අවසර මම ඉල්ලනවා. ලොකු වෙලාවක් ගන්න නැහැ. ඒ නිසා අපි මේ කියන්නේ වෙළඳපොළ අර්ථයෙන් ගත්තත් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පහළට දාන මෙවැනි පුද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම වැරදි. අපි ප්‍රතිපත්ති මේ වශයෙන් පමණක් නෙමෙයි. වෙළඳපොළ අර්ථ දුත් වැරදි. ඊළඟ කාරණය ගත්තොත් එහෙම දැන් දිගටම තියෙන එකක් තමයි මේ දොස්තර වරුන්ගේ නැත්තම් GMO එක ඇතුළේ එවැනි ඒ වෘත්තීය සමතුලිතය තියෙන අඩුපාඩුකම් යොදා ගන්නවා සයිටම් එක හරිය කියලා. අපි ඉතාල පැහැදිලිව කියනවා මේක ජනතා වශයෙන්, දේශපාලන වශයෙන් උත් අපි ඉතාල පැහැදිලිව තේරුම් ගන්න ඕනද? මේ ඕනම ආයතනක අඩුපාඩුකම් වැරදි තියෙනවා. නමුත් ඒක නිසා මේ සයිටම් කියන බොරුව, වංචාව නිවර්ද වෙන්නේ. සයිටම් කියන්නේ බොරුව. ඒක උපංගේ බොරුවක්. ඒ කියන්නේ විවාද කරන වෙලාව නෙමෙයි මේක. BUI එකට දාපු පළවෙනි ඇප්ලිකේෂන් එකේ සිට ළඟදී මැයි මාස 2 වෙනිදා අවුට් කරපු ප්‍රතිඵල දක්වලා. සම්පූර්ණ බොරුවක්. ලංකාවේ බොරුව අපි දැකලා තියෙනවා. මෙතරම් ලොකු බොරුවක් අපි දැකලා නැහැ. BUI එකට බොරු කියලා තියෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට බොරු කියලා තියෙනවා, සෞඛ්‍ය අමාත්‍යාංශයට බොරු කියලා තියෙනවා, ශිෂ්‍යයන්ට බොරු කියලා තියෙනවා, දෙමාපියන්ට බොරු කියලා තියෙනවා, ආචාර්යන්ට බොරු කියලා තියෙනවා, රුසියාවේ නිෂිනොගොරොත් එකට බොරු කියලා තියෙනවා. ඔක්කොටම බොරු කියලා තියෙනවා. මම නිෂිනොගොරොත් එකේ නීති අධ්‍යක්ෂකවරයෙක්. රුසියානු වාමාංශික නීතිචමරියක් ලවා මම අපි සම්බන්ධ කරා. ඉතින් ඔවුන් ඉතා පැහැදිලිවම ප්‍රතික්ෂේප කළ තිබුණ මේ ආයතනයේ ගනුදෙනුවක් නැති බව පමණක් නෙමෙයි මේ ආයතනය කරන ඒ බොරු ප්‍රචාරය නිසා ඔවුන්ට වෙච්ච කීර්ති නාමයට වෙච්ච අවුල සම්බන්ධ. ඒ නිසා වෘත්තීය වේදින්ගේ තියෙන අඩුපාඩුකම් නිසා සයිටම් එක නිවර්ද වෙන්නේ.
හැබැයි වගේම අපි කියන්න කැමති ජනතා සටනක් බවට පත් වෙලා තිබෙන මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී සටන ජයග්‍රහණය කරද්දී වෘත්තීය සමිතිවල ප්‍රගතිශීලීභාවය වෘත්තීය වේදින්ගේ ජනතාවාදී බව ඒවත් තදට බලපාන. මම උදාහරණයක් කියන්නේ 1998 කාලේ කොළඹ නීතිපීඨය තුල තිබිච්ච අරගලයක් වෙනුවෙන් අපි ඒකට උදව් කරන්න ශිෂ්‍ය වශයෙන් ඔය කැට අරගෙන බුක්මාක් කරන්න ගියාම නීතිපීඨ අරගලයක ගුවම විජේ බණ්ඩාර මෙතුව විරුද්ධ වෙන මන් දන්නේ නෑ මේ නීතිච්චෝ සම්බන්ධව රට ඇදලා තියෙන මතය ඔබතුමාට එක හංගන්න දෙයක් නෙමෙයි. මිනිස්සු සල්ලි දුන්නේ නෑ අපිට කැටවල. මිනිස්සු බැන්න ඇත්තට. මිනිස්සු බැන්නා. ඔගොල්ලෝ මොනවද අපි වෙනුවෙන් කරන්න කියලා ඇහුවා. මගේ ජීවිතේ මම ශිෂ්‍ය ව්‍යාපාරේ ඉන්න කාලේ විශාල වශයෙන් ඔය උඩට උදව්පදව කරලා තියෙනවා. පළවෙනි වතාව තමයි ජනතාව ප්‍රතික්ෂේප කළා. උදව් කිරීම. ඒ නිසා ඒ සටන පැරදුනා. නීතිපීඨ අරගලේ. නීතිපීඨයේ සහ මේ නීති විද්‍යාලය අතර සම්බන්ධ කරලා තිබෙන ගැටලුව මම මේක දැන් මෙතන කියන්න යන්නේ. ඒ නිසා වෘත්තීය වේදීන් සහ වෘත්තීය සමිති විදියට ඒ පොදු ජනතාවගේ උමනාවන් තේරුම් අරගෙන කටයුතු කිරීම වැදගත් කරනවා මම කියන්න කැමතියි. අවසාන වශයෙන් මම කියන්න කැමතියි මේකේ ලොකුම දේ තමයි යොදාගන්නේ දැන් මේ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ කඳුළු පාවිච්චි කරනවා මේ අධ්‍යාපනයේ ලබ. සයිටම් ආයතන ඉගෙනගත්තු ළමයිගේ කඳුළු පාවිච්චි කරන. අපි ඉතාල පැහැදිලි කියන්න කැමති. මේ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ නෙමෙයි මේ ප්‍රශ්නේ තිබෙන්නේ. අපේ රටේ අධ්‍යාපනය උසස් අධ්‍යාපනය පහුගිය අවුරුදු 20ක් 25ක් ඇතුලේ පුළුල් නොකිරීමේ ගැටලුවට තමයි අපේ රට පත් වෙලා තිබෙන්නේ. 1990 දී උසස් පෙළ සමතුන් 100කගෙන් 21ක් විශ්වවිද්‍යාලයට ගත්තා. දැන් ගන්නේ 17යි. 100ක් සමත් වුණාම 17යි ගන්න නිසා ඉඩ නැහැ. ඒ නිසා දෙමාපිය මොකද කරන්නේ? කුමන හෝ ක්‍රමවලින් තමන්ගේ දරුවන් එක අධ්‍යාපන අවස්ථාවට යවන්න. දැන් ඒක තමයි පාවිච්චි කරන්නේ මේ දේශපාලනඥයෝ හැම කෙනාම මේ ප්‍රශ්නේදී දරුවන්ගේ කඳුළු වශයෙන් පාවිච්චි කරනවා. නමුත් අපි ඊටම පැහැදිලි කරන්න කැමතියි මේ රටේ නීත්‍යානුකූලව තමයි පිළිගත් විදිහට වැඩ කරන්න වෙන්නේ. ආර්ථික අපහසුකම් නිසා මිනිස්සු ඉතාලියෙන් බෝට්ටු යනවා. ඉතාලියට බෝට්ටු වල යනවා. මගදී අහු වෙනවා. ලංකාවට එවනවා. ඇත්තටම දුප්පත්කම නිසා යන්නේ. නීති විරෝධීව ඒගොල්ලන්ගේ සමාජාතික ගැටලු ගැන අහලා බලලා අපේ රටේ ඉමිග්‍රේෂන් එකයි ඉතාලි තානාපති කාර්යාලයේ වීසා ගහලා ඕගොල්ලෝ යන්න කියලා යවන්නේ නැහැ. මෙහිදී ලංකාවේ ප්‍රධාන නීත්‍යානුකූල බැංකු ගොඩක් තියෙද්දි සක්විති දෙලා ලලිත් කොතලාව වල දනුවා මුදලාලා ගාලා සල්ලි දාලා සල්ලි නැති වුණාට පස්සේ ලංකාණ්ඩුවෙන් සල්ලි දෙනවා දාන සක්විති ගව දැම්මේ අපරාධිනේ කියලා දෙනවද නැහැ දෙන්නේ. නීත්‍යානුකූල විදේශ රැකියා ඒජන්සි වල රට යන්න පුළුවන් කම තියදී හොරපාරෙන් ගිහිල්ලා අහු වුණාම ආණ්ඩුවේ සල්ලි දෙනවා දෙන්නේ නැහැ පිළිගන්නේ නැහැ වීසෙක් ගහන්නේ නැහැ නැවත ගනාලා. ඒ වගේ තමයි නීති විරෝධී ක්‍රමයකට අධ්‍යාපනය ලැබුවම ඒකට උපාධි හිමි නැහැ. එසම මේ දරුවන්ට කරන්න ඕන අපි නැවත නැවත කියන්නේ සයිටම් එක ඉගෙන ගන්න ළමයින්ට නෙවෙයි ප්‍රාන්තුකෙන් වන්දි දෙන්න ඕන වන්දි දෙකක් දෙන්න ඕන ගත්ත සල්ලි දෙන්න ඕන නාසිකට පාට සල්ලි දෙන්න ඕන නැතු ඒගොල්ලන් වෛද්‍යවරු වශයෙන් ලේ දාන එක නෙමෙයි ඒගොල්ලෝ දොස්තරලා තමයි වෛද්‍යවරු තේර නැත්තම මං කියන්නේ දැන් හරි සුදුසුකම් නැතුව රියදුරු බලපත් දෙනවා තමුන් නාස අපි කැමති ඩ්‍රයිවිං ලයිසන් දොස්තරලා පැත්තක තියන්න හරි සුදුසුකම් නැතුව ඩ්‍රයිවිං ලයිසන් එක දුන්නොත් මොකද වෙන්නේ දැන් එහෙමයි ගොඩක් ඉන්නවනේ හැප්පිලා මරනවා හැප්පලා මරනවා ඒ වගේම තමයි හැම දෙයකම ප්‍රමිතියක් තියෙනවා ඒ ප්‍රමිතියේ නීතියක් තියෙනවා ඒක කඩන්න අපිට අයිතියක් නැහැ අපිට ඒක කඩන්න අයිතියක් නැහැ දැන් වැඩේ තියෙන්නේ රටේ ඔක්කොමල කියන කඩන්න එපා කියලා ඒව කඩන්න නැතුව කඩ කරන්න ඕන කරන රජය තමයි අද ඒක කඩන්න දැන් SLMC එක ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියලා නම් එක පිළිගන්න බෑ කියලා ලංකා ආණ්ඩුවට මොකක්ද ඊට වඩා තියෙන ආයතනේ දැන් ජනතා මිත්‍ර පක්ෂයක් වශයෙන් අපි බඳිලා නැහැ SLMC එකට අපි බඳිලා නැහැ වෛද්‍යවරුන්ගේ උත්ති සමති වලට අපිට ඒවා දාලා නැහැ අපිට අපේ මතය කියන්න පුළුවන් නමුත් ලංකා ආණ්ඩුව මොකද්ද කියන්නේ ලංකා ආණ්ඩුවට පිළිගන්න වෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මතය තමයි වෙන මතයක් ශ්‍රී ලංකාව ආණ්ඩුවට තියෙන්න බෑ මොකද ඒක ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් හදපු ආයතනය
දැන් මේක අපූර්ව දෙය තමයි. අපි ඔක්කොම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මතය පිළිගන්නවා. ඒ පිළිගැනීමම කළ යුතු ආණ්ඩුව මේ දූෂිත ව්‍යාජ හොර ආයතනය පවත්කරන ඉඩ දෙනවා. ඒකට හේතුව ඔබ දන්නවා. ඒකද එතන බලවත් දෙමාපියන්ගේ දරුවොත් සැලකිලි ප්‍රමාණයක් ඉන්නවා. ඒක තමයි ඇත්ත හේතුව. ඒක තමයි අර සල්ලි වල තියෙන ස්පයිරල් ඉෆෙක්ට් එක. මේ පාර්ලිමේන්තුව නිකන් වෙන වෙන සාකච්ඡා අස්සෙත් අපිට කියනවා මේ බැලද මන්ත්‍රීතුමා පොඩ්ඩක් මේ දරුවෝ ගැනවත් හිතලා මොනවද කරන්න කියලා මේ පාර්ලිමේන්තුවේ ලොකුම ලොකු අය. මොකද ඒ තරමට මේක ගිහිලා තියෙනවා. පොඩි අයගේ ප්‍රශ්නයක් නෝන නිසා. මම වෙලා ගොඩක් ගත්ත නිසා අවසාන කරුණේ වශයෙන් මම කියන්න කැමති මේ සටනේ. මේ සටන සම්බන්ධව අපි පක්ෂයක් වශයෙන් ජනතා මිතුන වශයෙන් අපි ඉතාල පැහැදිලිවම මේ සටන පරදින්න බෑ. මේ සටන දිනිය යුතුයි. මේ සටන දිනවන්න ඕන. ඒ නිසා ඒ වෙනුවෙන් අපිට පක්ෂයක් වශයෙන් දිය හැකි දායකත්වය තර්කානුකූලවත් මතවාදීමේ වශයෙන්ුත් අපිට දෙන්න පුළුවන් දායකත් අපි ලබා දෙයි. නමුත් ඉතාම පැහැදිලිව කියන්න ඕන මම හිතන්නේ මහාචාර්යතුමා ඉතාම හොඳින් කිව්වා. ਉਹ සටන් කරලා පුරුදු කෙනෙක් නිසාම කිව්වා. මේ සටන දිනන්න නම් මේට එකතු කළ හැකි හැම කෙනාම එකතු කරන්න ඕන. එහෙම එකතු කරාම දිනන්න පුළුවන් කියලා මේ රටේ මිනිස්සු ඔප්පු කළා තියෙනවා. පෞද්ගලික අංශයේ සේවකයෝ මීට අවුරුදු 3-4 කලින් අට සාධකයේ මංකොල්ල කන්න හදනකොට UMP, JVP, ශ්‍රී ලංකා කම් පැත්තක තියලා පුද්ගලික අංශයේ සේවකයෝ වශයෙන් සටන් කළා තමයි ඔවුන් රොෂෙන් චානක බැරුණ බව ඇත්ත. නමුත් ඔවුන් අට සාධක බෙරගත්තා. රතුපස්සල මිනිස්සු UMP, ශ්‍රී ලංකා, JVP කම් පැත්තක තියලා පිරිසිදු වතුර ඕන. ඒ නිසා ෆැක්ටරි එපා කළ සටන් කළා තමයි 3 දිනේ මැරුවා තමයි සටන ජයග්‍රහණය කළේ. හලාවත දීවරයෝ පක්ෂපාත ආගම් පැත්තක තියලා සටන් කළා තමයි ඔවුන් දීවර සහනාදර දිනාගත්තේ. ළඟදී දූෂිත චෝදනා ලබපු මහ බැංකු අධිපතිවරයා ගෙදර යවන්න පුළුවන් උනේ මේ රටේ පුරවැසියෝ එක මතයකට ආපු නිසා. එහෙසා මේ සයිටම් ප්‍රශ්න දොස්තරලගේ ප්‍රශ්නයක් නෙමෙයි. සයිටම් ප්‍රශ්න වෛද්‍ය ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒගොල්ලන්ට එක වෘත්ති විමර්ශයෙන් පොඩ්ඩක් බලපාන වෙන්න පුළුවන්. අර ප්‍රොෆෙසර්ගෝ වගේ මොනවාද මෙරිට් එක උඩ පහල යන්නේ. නමුත් අපිට ඒක එච්චර අදාළ නැහැ. අපිට උඩ ගියත් පහල ගියත්. අපිට අදාළත් වෙනවා. මේ සටන දිනන්න නම් මේට පක්ෂපාත කලාකරු, මේට පක්ෂපාත ආචාර්යවරු, මහ විශ්වවිද්‍යාල ආචාර්යවරු, මේට පක්ෂපාත දේශපාලනඥයෝ වෙනත් පක්ෂවල ඉන්නවා. ඉතාල පැහැදිලි කියන්න ඕනේ ඉන්නවා. පාර්ලිමේන්තුවේ අපි කතා කරලා තිබෙනවා. ඒ ඒ ඒ ඒ බලවේගෙ ගේන්න ඕනේ මෙතෙන්. පහුගිය කාලේ අපිට විවිධ වෛද්‍යවරු ආරාධනා කළා පක්ෂයක් වශයෙන් මේකට මැදිහත් වෙන්න කියලා. අපි කෝ බෑ. මේ සටන ශිෂ්‍යයන්ගේ සටන. මේ සටනේ නායකත්වයේ ශිෂ්‍යෝ කළ යුත්තේ. ශිෂ්‍යෝ සහ වෛද්‍යවරු. ඒ ඒ ඔවුන් මුල් වෙලා කරන මේ මැදිහත් වීමට අපි සහයෝගය දෙන්න. මොකද අපි මේක දේශපාලන මුණුවරක් ගෑවුවොත් දේශපාලන පක්ෂ මුණුවරක්. දේශපාලන මුණුවරක් ප්‍රශ්නක තියෙනවා. දේශපාලන පක්ෂ මුණුවරක් ගෑවුවොත් එයම ප්‍රමාණවත් වෙනවා මේක වට්ටා. ඒස අපි පැහැදිලිව තැනක ඉන්නේ සයිටම් එක වෙනුවෙන් ගොඩ ගන්න පුළුවන්. සයිටම් එකට විරුද්ධව සහ පෞද්ගලික කරණයට එරෙහිව ගොඩනැගියකි පුළුල්තම බලවේගය එකතු කරන්න මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයට මම දන්නවා ලොකු සංවාදයක් ලොකු වරගලයක් වුණ කරා මේ தත්ත්වය වෙනස් කරගන්න. ඒට ඉතාමත්ම අර පටු විදිහට කල්පනා කරන දෙතුන් දෙනෙක්ගේ බලපෑම අපි දන්නවා සිද්ධ වෙලා තිබෙනවා කියලා මේ අරගලයට. නමුත් දැන් අපි හිතනවා ඒ පටුකම් වෙනස් කරමින් විශාල මධ්‍යස්ථානයක් හැදිලා තිරෙන නිසා ඒ මධ්‍යස්ථානයේ පැත්තෙන් එකතු කළ හැකි සෑම කෙනෙක් එකතු කළා මේ ජනතා සටන ජයග්‍රහණය කරන්න අපි කටයුතු කළ යුතුයි.